සපාරියක් යමුද? ඔන්න එහෙනම් ඔගොල්ලොත් එක්ක අද පොඩිම පොඩි සපාරියක් යන්න මේ හදන්නේ. කැමති නේද අලි බලන්න? එහෙමනම් ඉතින් යාලට උඩවලවට ඒ වගේ තැනකට යන්න ඕන. හැබැයි ටිකක් මේගොල්ලෝ හීලනම් තව හොඳයි නේද? ඔන්න මොනවද අපිට සපාරියක් යනකොට ඕන වෙන්නේ කියලා බලමු. ආ මතක ඇතුව ඔගොල්ලොන්ගේ ෆෝන් එක, කැමරා ඒ වගේ දේවල් ගමු. ගෙදර ඉන්න හැමෝම එකතු වුණොත් තමයි හොඳකම තියෙන්නේ නේද? ඔන්න එහෙනම් දැන් අලි ඇවිල්ලා ඉන්නේ. මෙන්න එහෙනම් අපි දැන් මේ සපාරියට එකතු වෙන්නයි යන්නේ. මේ සපාරිය දේශීය සංචාරකයෝ කළත් විදේශීය සංචාරකයෝ කළත් එකම විදියට තමයි මේ දේ සිද්ධ වෙන්නේ. අලි බලන එක නම් ඉතින් කවුරු බැලුවත් එකම විදියට තමයි බලන්නේ නේද? හොඳයි, ඔන්න එහෙනම් අපි මේ ලස්සනම ලස්සන චිත්‍රය නිර්මාණය කරගන්න හදන්නේ. බලමු එහෙනම් අපිට කවුද මේ චිත්‍රය අඳින්න උදව් කරන්නේ කියලා. රසින්දු සංදීප. අපේ වැඩසටහන් එක්ක ගොඩාක් සම්බන්ධ වෙන රසින්දු තමයි අද චිත්‍රය ඇඳලා එව්වේ. එමුණ ගිතින් ඔන්න රසින්දුටත් ස්තුතිවන්ත වෙලා අපි චිත්‍රය අඳින්න පටන් ගනිමු. දැන් ඉතින් ඔන්න පැන්සලක් අරගෙන දියසායම් පාට කරන්න පුළුවන් කොලයකුත් අරගෙන මෙන්න මේ විදියට ඔයාගේ චිත්‍රයේ සම්පූර්ණ කරගන්න ඕන පැන්සලෙන්. ඔයාට පාට කරන්න ඕන වෙන හැම තොරතුරක්ම මේකට එකතු කරගත්තොත් හොඳයි. ඔයාගේ චිත්‍රෙත් මේ මට්ටමට ඇවිල්ලා නම් දැන් ඔන්න අපි මේක වර්ණ කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ වගේ චිත්‍රයක් වර්ණ කරනකොට අපි පටන් ගන්න ඕන ඈතින් තියෙන දේවල් පාට කරන්න. ඒ කිව්වේ පසුබිම පාට කරන්න. දැන් ඔයාලා චිත්‍රෙක පෙරබිම, මැදබිම, පසුබිම කියලා තුනක් තියෙන බව දන්නවනේ. වතුර ටිකක් එහෙම ගාගත්තා. දැන් මෙන්න මේ විදියට පසුබිමට වර්ණයක් එකතු කරමු. මුලින්ම අපි එකතු කරේ නිල් පාට සහ කහ පාට මිශ්‍ර වෙලා යන වර්ණ කාණ්ඩයක්. ඔන්න ඔය විදියට වර්ණ එකතු කරනකොට ගස්සල් වල ස්වභාවය, ඒ වගේ දේවල් වලටත් ගැළපෙන විදියට මෙන්න මෙහෙම වර්ණ තෝරගන්න ඕනේ. ඔන්න දැන් අපි මේ මානව රූප ටිකයි අලි රංචුවයි ජිප් එකයි ඇරුණහම අනිත් ඔක්කොම වාගේ මෙන්න මේ විදියට වර්ණ කරගත්තා. දැන් පේනව නේද ටිකක් වේලෙනකොට වෙන්නේ මොකද්ද කියලා? ඔන්න එහෙනම් දැන් ඔගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට ඔයාගේ චිත්‍රෙත් ආරම්භ කරගෙන ඉස්සරහට යන්න. දැන් ඉතින් ඔන්න අපි යටින් ආලේප කරපු වර්ණ තට්ටුව එහෙම වේලෙද්දි මේ මනුස්ස රූප, එතකොට මේ සත්ව රූපවල පුංචි පුංචි කොටස් වර්ණ කිරීම ආරම්භ කරා. මුලින්ම අපි ආරම්භ කරන්නේ මේ මානව රූප වර්ණ කිරීම. එතකොට ඉතින් අවධානය යොමු කරගන්න ඕන එළි අඳුර කොහොමද හැසිරෙන්නේ කියලා. ඒගොල්ලොන්ගේ ඇඳුම් පැළඳුම් සහ ඇඟ නේද? මේගොල්ලොන්ගේ ඇඟේ වර්ණය නම් ඉතින් ගොඩක් දුරට සමානයිනේ. මෙන්න මේ විදියට අපිට පුළුවන් මේ මානව රූපවල ශරීර වර්ණ කරගන්න. දැන් ඔයාගේ චිත්‍රෙත් මේ තත්ත්වයට ඇවිල්ලා නම් මේගොල්ලොන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතුවොත් හොඳයි. මානව රූප නිර්මාණය කරනකොට ඒගොල්ලොන්ටම ගැළපෙන විදියට ආවේනික විදියට ඇඳුම් පැළඳුම් නිර්මාණය කරගන්න ඕන. දැන් ඔන්න ඔය වගේ එළි අඳුර මතුවෙන්න මේ විදියට ඇඳුම් පැළඳුම් ටිකත් වර්ණ කරගමු. දැන් මේ හැමදේම කරන්න ඕන පියවර වශයෙන්. ඒ වගේම ලා වර්ණේ ඉඳලා ඔයා දියසායම් චිත්‍ර අඳින්න ගොඩක් දක්ෂයෙක් වෙන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඔයා මෙන්න මේ විදියට මුලින්ම ලා පාටවල් වලින්, ඒ කියන්නේ වර්ණයේ අඩු ප්‍රභේදයකින් වතුර ටිකක් වැඩි කරලා මෙන්න මේ විදියට වර්ණ කරන්න පටන් ගන්න ඕන. මේ පුහුණුව ඔයාට ගොඩක් වැදගත් වෙනවා ඉස්සරහට දක්ෂ චිත්‍ර ශිල්පියෙක් හැටියට කටයුතු කරනකොට. කොහොමත් ඉතින් දියසායම් චිත්‍ර ශිල්පියෙක් හැටියට කටයුතු කරනකොට ඔගොල්ලොන්ට වතුරත් එක්ක හොඳට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් බලන්නකෝ මේ රසින්දු මෙන්න මේ ඇඳුම් පැළඳුම් වල වර්ණාලේප කරන විදිය. ඒ වගේම ඒවායේ තියෙන එළි අඳුර ගැනත් එයා ගොඩක් අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඉතින් එළිය වැටිච්ච තැන් ටිකක් ලා වර්ණේනොත්, අඳුර වැටිච්ච තැන් ටිකක් තද වර්ණේනොත් ආලේප කරන්න ඔන්න ඔය විදියට වග බලා ගන්නවා.
ශිල්පියෙක් වෙනකොට ගොඩාක් සංයමය පුරුදු කරගන්න ඕන. ඒ වගේම අද අපි මේ කියලා දෙන පාඩමට පස්සේ අපි මේ වගේ ප්‍රකාශන චිත්‍ර ගොඩාක් ඔගොල්ලොන්ට ගෙනල්ලා දෙන්න සූදානමින් ඉන්නේ. එහිඳා මේ අභ්‍යාසය නම් අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ කීප සැරයක් කරලා ඉන්න ඕන. කීප සැරයක් කරලා පුහුණු වීම සිද්ධ කරන්න ඕන. දැන් ඉතින් චිප් එකේ ඇතුළත් ඔන්න ඔය විදියට වර්ණ ආලේප කරගෙන හැම මිනිස් රූපෙම මෙන්න මේ තත්ත්වයට වර්ණ කරගන්නකෝ. ඔයාගේ චිත්‍රෙත් දැන් මෙන්න මේ විදියට පේන්න ඕන. දැන් ඔයාට පුළුවන් මෙන්න මේ විදියට පසුබිමේ වැඩ ටිකක් පටන් ගන්න. මේ අලි රූප එහෙම හොඳින් මතුවලා පේන්න පසුබිමේ තියෙන ගස්වැල් එහෙම මෙන්න මේ විදියට පාට කරගෙන බලන්නකෝ. දැන් ඉතින් මේ ගස්වැල් වල ස්වරූපය එහෙමත් ඔයා හොඳින් මතුවෙන විදියට තමයි වර්ණ කරන්න ඕන. පසුබිම පාට වෙලා එනකොට පෙරබිමේ තියෙන හැමදේම මේ මැදබිමේ තියෙන හැමදේමත් පසුබිම හින්දා හොඳින් මතුවලා පේන්න ඕන. දැන් ඉතින් මේ ගස්වැල් වල ස්වරූපයන් හොඳට මෙන්න මේ විදියට මතුවෙන්න ඕනේ. එතකොට මේ ගස්වැල් වල කඳන් එහෙමත් ඉතුරු වෙන විදියට වර්ණාලේප කරගන්න ඕන. මේක ටිකක් සංයමයෙන් කරන්න ඕන. ඒ වගේම වේගෙන් කරන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ පසුබිමේ තියෙන ගස්වැල් නිර්මාණය කිරීම. ඒ වගේම ඉතින් ඔයාගේ දියසායම් හැකියාවත් ගොඩක් පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තමයි චිත්‍රයක පසුබිම කියන්නේ. වර්ණ මිශ්‍ර වෙන විදියට එක එක ආකාරයට මෙහෙම පසුබිම දාලා බලන්නකෝ. පසුබිම වැටිලා එනකොට ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ විදියට නිර්මාණය වෙලා තියේවි. දැන් ඉතින් ඔයාට පුළුවන් මේ මූණවල, ඒ කියන්නේ මිනිස් රූපවල මෙන්න මේ විදියට තව පියවරක් යන්න. දැන් ඉතින් ඔයාගේ චිත්‍රෙත් මෙන්න මේ මට්ටමට ඇවිල්ලා නම් මේ වර්ණ ටිකක් වෙහිලිලා යනකොට ඔයාට මෙන්න මේ විදියට තව තව පියවර චිත්‍රයට එකතු කරන්න විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න මේ චිත්‍රයේ එළිය අඳුර හැසිරෙන විදිය. ඊට පස්සේ ඔයාට පුළුවන් ටික ටික මානව රූපවල විස්තර එකතු කරන්න. එතකොට මේ ඇඳුම් පැළඳුම් වල විස්තරත් එකතු කරන්න පුළුවන්. මේ පියවර වශයෙන් ඔගොල්ලොන්ට කියලා දුන්නේ මෙන්න මේ විදියට තමයි ඔගොල්ලොන්ගේ චිත්‍රයක් නිර්මාණය වෙන්න ඕන කියන එක දැන් ඔයාලගේ මනසට එන්න. මූණවල තියෙන ගති ලක්ෂණ, එතකොට මේ ඇඳුම් පැළඳුම් වල අත්පාවල තියෙන ගති ලක්ෂණ එළිය අඳුර හොඳින් නිර්මාණය කරන්න උත්සාහ ගන්න ඕනේ. දැන් ඉතින් බලාගෙනම වැඩේ ඉස්සරහට කරගෙන යමු. මෙන්න මේ ආකාරයට තමයි මුළු චිත්‍රයම වර්ණ කරන්න ඕන. එක තැනක් විතරක් පාට කරන්න එපා. හැම තැනක්ම සමබරව පාට කරන්න. ඒ කිව්වේ මිනිසුන්ගේ ඇඟවල් ටික පාට කරනවා නම් හැම මිනිසයෙගෙම ඇඟ පාට කරන්න පටන් ගන්න. ඊට සාපේක්ෂව බලන්න ඇඳුම් පැළඳුම් වලට කොච්චර වර්ණ එකතු කරන්න ඕනද කියලා. ඊට පස්සේ ඒ ටික මූණු වලට, ඇඟපතේ වර්ණ වලට ගැලපෙනව නම් ඊට සාපේක්ෂව බලන්න පසුබිමට මොනවද තියෙන අඩුපාඩු කියලා.
ඒවගේම මැදබිමට පෙරබිමට මේ වර්ණ සමබරතාවය සිද්ධ කරන්න අපි මොන මොන පාටද එකතු කරන්න කියලා තීරණය කරගෙන මෙන්න මෙහෙම චිත්‍රය ක්‍රමානුකූලව ඉස්සරහට අරගෙන යන්න. දැන් ඉතින් ඔයාටත් මෙන්න මේ විදිහේ ලස්සනම ලස්සන නිර්මාණයක් එනවා නේද? ඉතින් මේ ඇඳුම් පැළඳුම් වල වර්ණත් ටික 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 ක්‍රමානුකූලව ඔයාගේ චිත්‍රයට එකතු කරගන්නකෝ. අපි මේ කියලා දුන්නු අභ්‍යාසය මේ මට්ටමින් පියවර වශයෙන් ඔයාට කැමති තරම් පියවර ප්‍රමාණයක් චිත්‍රයට එකතු කරගන්න. එතකොට ඔයාගේ චිත්‍රය ගොඩාක් බැලන්ස් වෙයි. මේ තත්ත්වෙන් නවත්තන්න එපා. ඔයාට දැන් අපි ක්‍රමය කියලා දීලානේ තියෙන්නේ. ඉතින් තව තව සමබර වෙන විදියට හැම තැනටම එක විදියට වර්ණ ගලාගෙන යන විදියට වර්ණ කිරීම කරගෙන යන්න. මේ චිත්‍රය ඔයගොල්ලෝ ලස්සනට ඇඳෙන් පස්සේ අපි ඔයගොල්ලන්ට තවත් ලස්සන චිත්‍ර ඉදිරිපත් කරනවා. ඒ හින්දා ගොඩක් සංයමයෙන් මේ මට්ටමට කරන්න. මේ මට්ටම ඉවර වෙනකොට ඔගොල්ලොන්ට පුළුවන් මේ රූපවල තියෙන තව විස්තර එකතු කරගන්න. ඒ වගේම ඉතින් මානව රූප පැන්සලෙන් අභ්‍යාස කිරීමත් ගොඩක් වැදගත් වෙනවා. එතකොට ඒවත් පැන්සලෙන් අභ්‍යාස කරලා ඔයාගේ චිත්‍රකලා හැකියාව දියුණු කරගන්න ඕන. පැන්සල් අභ්‍යාස කරන්නේ කොහොමද කියලා බලන්න ඕනේ නම් අපේ channel එකේ තියෙන ඒ අභ්‍යාස ඔයාටත් පුළුවන් තව තව බලලා ඔයාගේ චිත්‍රකලා හැකියාව වර්ධනය කරගන්න. දැන් ඉතින් පේනවනේ මෙන්න මේ විදියට තමයි සියලුම දේවල් සිද්ධ වෙන්නේ. ක්‍රමය එකයි. ඒ හින්දා වැඩේ පටන් ගමුකෝ. දැන් වීඩියෝ එක මදක් නවත්තලා බලන්න ඔයාගේ චිත්‍රෙත් මේ තත්ත්වෙටම ඇවිල්ලා තියෙනවද කියලා. ඇවිල්ලා නම් ඔයාට වැඩි වෙලා යන්නේ. ඔයාගේ චිත්‍රයේ අවසාන පියවර සියල්ල මෙන්න මේ විදියට ඉවර කරගන්න. මේ විදියට ඉවර කරගෙන ඉතාම ලස්සන චිත්‍රයක් නිර්මාණය කරන්නට
ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයා මේ අභ්‍යාස කරවොත් අපි ඊළඟට දෙන අභ්‍යාසයත් ඉතාම විශිෂ්ට ආකාරයට සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් ඉතින් ඔන්න අද අපේ පාඩම ඉවරයි. රසින්දුට ගොඩක් ස්තුතිවන්ත වෙමු නේද? එහෙමනම් අලුත් පාඩම ඉක්මනටම අරන් එනවා. ඔයාට අපිව subscribe කරන්න අමතකුණා නේද? එහෙනම් ඉතින් ඔන්න subscribe කරන්න, like එකකුත් දාන්න. ඔයාගේ අදහස comments කරලා තියන්න. මතක ඇතුව ඔයාගේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න ඕන. ඉතින් ඔයාලගේ චිත්‍රය ඇඳලා ඔයාලගේ ඉස්කෝලේ ගුරුතුමාට පෙන්නන්නකෝ. එයා ගොඩක් දක්ෂයි ඔයාට උගන්වන්න. එහෙමනම් ඉතින් අද පාඩම ඉවරයි. ඔගොල්ලොන්ට අලුත් පාඩමකින් හමු වෙනකම් අපි සමුගන්නවා. ඔයාලට ජයග්‍රාහී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.